දත්කොරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දත් දෙපළක් නැවුම් බවින් පිරිමුවක් නව සිග්නල් 123 නම කියලම ඉල්ලන්න. රවීන රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා උපත ලබන්නේ 1964 නොවැම්බර් මාස පළමුවනදායි. කොට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් මූලික අධ්‍යාපනයේ හැදෑරු ඔහු උසස් අධ්‍යාපනයේ නිම කරන්නේ තේරාදීනිය විශ්වවිද්‍යාලයේ. සමාජ විද්‍යාව, දර්ශනය, නාට්‍ය හා රංග කලාව යන විෂයන් සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධිධාරියක වන ජයලාල් රෝහණ මහතා ටිකිරි සුවඳ සිංහාවලෝකනය සහ ප්‍රෙසිඩන්ට් සුපර්ස්ටාර් වැනි චිත්‍රපට සඳහා ජයලාල් රෝහණ මහතා රංගණයෙන් එක්ව තිබුණා. ඔහු රංගපෑ වේදිකා නාට්‍ය අතරට මුහුදු පුත්තු, කැලණිපාලම, ගංගාවක්, කළු සහ සුදු මෙන්ම හන්කිති 13 ද ඇතුළත්. වේදිකාවෙත් පුංචි තෙරේත් දැක්කු රංගනයේ විශිෂ්ට ප්‍රතිභාව වෙනුවෙන් අවස්ථා රැසකදී ජයලාල් රෝහණ මහතා සම්මානයෙන් පිදුම් ලැබුවා. ඊයේ පස්වරුවේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රාගම රෝහලට ඇතුළත් කර තිබුණා. ජයලාල් සර් අන්තිම දේශනය වශයෙන් පැවැත්වුවේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු දේශනය. 12 මාරොයිද්දි වගේ දේශනය අවසන් වුණා. පොඩි කැරකිල්ල ගතියකුත් වගේ කියමින් තමයි සර් හිටියේ. ඒත් හොස්පිටල් එකට යමු කියලා කිව්වා. නෑ නෑ විනාඩි 5ක් දෙන්න ඕ පොඩි කැරකිල්ලක් වගේ තියෙන්නේ කියලා. දෙකයි කාලය විතර වෙද්දි ගෙදරට ආවා. ඉතින් ඇවිල්ලා සර්ට චුට්ටක් වාමනේ හොය ගියා. හවස 6ට විතර නැවත රාගම හොස්පිටල් එකට ගෙනියද්දී මම හිතන්නේ ඒ අවසන්යේදී සර්ට හાર્ට් ඇටැක් එකක් ජයලාල් රෝහණ මහතාගේ දේහය අද පස්වරුවේ ගනිමුල කොස්සින්න ප්‍රදේශයේ ඇති ඔහුගේ නිවස වෙත රැගෙන යාමට නියමිතයි. පවුලේ ඥාතීන් පැවසුවේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි. හිරුගේ පළමු කිරණ මෙන් රන්වන් වූ දේ තිමත් සමකට ලීව ආයිෂ් කහ ෆේස් ක්‍රීම්.